සුබ දවසක් වේවා හැම දෙනාටම මම ඔයාලට අද මගේ YouTube channel එක තුලින් කියා දෙන්නම් පිචර් කෙනෙක් පිච් කරාට පස්සේ බැටර් කෙනෙක් කොහොමද එන පන්දුවට හරියාකාරව බැට් එකෙන් පහර දෙන්නේ කියලා හරිද එතකොට අපි බැටර්ගේ තියෙන ඕන බැලන්ස් එක කොහොමද බැට් එකේ කොතනද බෝලේ වද්ද ගන්න ඕනේ ඒ වගේ හැමදේම මම ඔයාලට කියා දෙන්නම් ඒකින්ද ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳී සිටින්න එහෙනම් අපි මුලින්ම බලමු මේ අපේ බේස්බෝල් බැට් එක හරිද බැට් එකේ මේ තින්නේ මිට ප්‍රදේශය හරි එතකොට මේ තින්නේ බැට් එකේ අග ප්‍රදේශය හරිද එතකොට මේ තින්නේ බැට් එකේ මැද නේද මෙන්න මෙතන තමයි බැට් එකේ හොඳම තැන හරිද අපි බෝලෙන් ගහන්න ඕන හොඳම තැන මෙන්න මේ ප්‍රදේශය හරිද මෙතන බෝලේ වැදුනොත් තමයි ෆුල් ස්පීඩ් යන්නේ හරි නැත්තම් මෙතන වැදුනත් වැඩක් නැහැ මේ බෝලේ මේ අග වැදුනත් වැඩක් නැහැ අපේ ඒ කොච්චර ස්පීඩ් ගහුවත් බැට් එක කොච්චර ස්පීඩ් ස්විං කරත් මේ වගේ තැන් වල වැදුනට බෝලේ යන්නේ නැහැ හරි එහෙනම් අපි දැනගන්න ඕන බැට් එකේ මෙන්න මෙතන බෝලේ වද්දගන්න හරිද එතකොට තමයි අපි ස්විං කරන ස්විං එක බෝලේ මෙතන වැදුන ගමන් ෆුල් ස්පීඩ් යන්නේ ඕකේ ඊළඟට මම කියා දෙන්නම් ඔයාලට බැටර් කෙනෙක්ගේ බැලන්ස් එක හරිද අපි බැට් කරන්න යද්දි කකුල් දෙක කොයි ආකාරයෙන්ද තියාගන්න ඕනේ ඕකේ අපි කකුල් දෙක තියාගන්න ඕනේ මෙන්න මේ වගේ ගොඩාක් පළල් විදියට නෙවෙයි ඕකේ එහෙනම් මෙන්න මේ විදියට නෙවෙයි ඕකේ එහෙනම් අපි කොයි ආකාරයෙන්ද තියාගන්න ඕනේ අපි සාමාන්‍ය කකුල් දෙක පළල් කරන්නේ අපේ උරයිස් මට්ටමට ඕකේ අපේ උරයිස් පළල තියෙන නේද අන්නේ පළලට තමයි අපි කකුල් දෙක තියාගන්න ඕනේ මම මේන්න මේ ආකාරය ඕකේ එහෙනම් බැට් එකේ වද්ද ගන්න ඕනේ මෙන්න මෙවැනි ස්ථානයක ඊළඟට අපි කකුල් දෙක පළල් කරන් ඉන්න ඕනේ අපේ උරයිස් මට්ටමට මෙවැනි ආකාරයකට ඕකේ නැත්තම් මෙහෙමවත් මෙහෙමවත් නෙවෙයි ළඟ වැඩි මේක පළල් වැඩි බැලන්ස් වෙන්නේ නැහැ ඕකේ මෙන්න මෙවැනි ආකාරයෙන් හරිද මේ තියෙන්නේ හෝම් බේස් එක මේ තමයි බැටර් බොක්ස් හරිද එතකොට මේ බැටර් බොක්ස් තියෙන වෙලාවේ ඕගොල්ලන්ට මේ බැටර් බොක්ස් එකෙන් එලියට කකුල තියලා පාර ගහන්න බෑ එහෙම වුණොත් අම්පයර් අවුට් දෙනවා හරිද සමහර අම්පයර්ලා මුල්ම පාර අවුට් දෙන්න පුළුවන් සමහර අම්පයර්ලා එක පාරක් ඇපීල් කළා ඊට පස්සේ පාර අවුට් එක දෙනවා ඒකින්ද ඔයාලා බැට් කරද්දී අනිවාර්යයෙන්ම මේ බැටර් බොක්ස් වල ඇතුලෙන් කකුල තියලා සින් කරන්න ඕකේ එහෙනම් අපි බලමු මේ පිත්ත අල්ලගන්නේ කොහොමද කියලා මම රයිට් හෑන්ඩ් බැටර් කෙනෙක් එහෙනම් මගේ වම් අත තියෙන්න ඕනේ බැට් එකේ මිට ප්‍රදේශයට හරිද එතකොට රයිට් හෑන්ඩ් අත ඒ අතට උඩි ඕකේ මෙන්න මෙවැනි ආකාරයකින් හරිද මම රයිට් හෑන්ඩ් ඉඳලා ලෙෆ්ට් හෑන්ඩ් නම් ඒකේ අනිත් පැත්ත ඕකේ ලෙෆ්ට් රයිට් හෑන්ඩ් යට මිට ප්‍රදේශයට ඊළඟට ලෙෆ්ට් හෑන්ඩ් එක එකට උඩි ඕකේ මම රයිට් හෑන්ඩ් ඉඳලා මගේ වම් අත මිට ප්‍රදේශයට දකුණු අත එකට උඩි හරිද බැට් එක අල්ලද්දී අපි මේ දකුණු අත මෙන්න මේ වගේ අල්ලන්නෙත් නෑ හරිද අනිවාර්යයෙන්ම මේ අතට ළඟින් ඕකේ හරිද මේ අතට ළඟින් අල්ලන්න ඕන හරි මේ වගේ අල්ලන්න නෑ ඕකේ මේ මේ ગેප් තියන්න බෑ එහෙනම් මෙන්න මේ වගේ අත් දෙක ළඟ තින්නත් ඕන ඕකේ එහෙනම් බලමු පහරක් ගහනකොට අපි කොහොමද අපේ බැලන්ස් එක තියාගන්නේ කියලා ඕකේ මම ඔයාලට කියා දෙන්නම් අපි පිච කෙනෙක් සෙට් වුණාට පස්සේ අපි මෙන්න මෙවැනි ඇක්ෂන් එකකට එනවා හරිද ඒ කියන්නේ ඒ පන්දුවට පහර දෙන්න සූදානම් කියන එක හරි එතකොට මේ වගේ ඇක්ෂන් එකක ඉන්නකොට අපේ ශරීරයේ තියෙන සම්පූර්ණ බර අපි මුලින් අපේ පස්සේ කකුලට දෙනවා හරිද සම්පූර්ණ බර අපේ මෙන්න මේ කකුලට දෙනවා ඕකේ මේ කකුල රිලැක්ස් හරිද මේ කකුලේ කිසිම ශක්තියක් නැහැ මෙන්න මේ කකුලේ තමයි ඔක්කොම ශක්තිය තියෙන්නේ අපි ඔක්කොම බර මේ කකුලට දෙනවා
මෙවැනි යන්න මෙවැනි ආකාරයෙන් ඕකේ එතකොට පිච් පිච් කරනවා නේද අපිට කකුල උස්සලා එතකොට අපි ඒ වගේම මේ වගේ පොඩ්ඩක් කකුල උස්සනවා ඉදිරි කකුල උස්සනවා පන්දුවට පහර දෙන්න හරිද එතකොටත් අපේ ඔක්කොම බර මෙන්න මේ පස්සේ කකුලට එනවා හරිද එහෙම උස්සනකොට අපි බැලන්ස් එක අපි නිසි ආකාරව තියා ගන්න ඕනේ හරිද මේ වගේ කකුල ඉස්සුවාම මේ වගේ වෙන්න බෑ හරිද මෙහෙම වෙන්නත් බෑ ඕකේ කෙලින් පින්න ඕනේ හරිද ඊළඟට අපි මේ පිච එන පන්දුවට පහර එල්ල කරනකොට මේ උස්සපු කකුල යම් කිසි ප්‍රමාණයක් ඉදිරියෙන් තියලා තමයි ස්විං කරන්නේ හරි ඒ ස්විං කරනකොට ඒ ස්විං කරනකොට අපේ පස්සේ කකුල මෙන්න මේ විදියට කරකැවෙන්න ඕන අපි හිටිය මේ විදියට කකුල උස්සලා ගහනකොට අනිවාර්යෙන් මේ විදියට කරකැවෙන්න ඕන හරිද එතකොට ගහලා ඉවරුණාට පස්සේ අපේ පිටිපස්ස කකුල තියෙන්න ඕනේ ඇඟිලි තුඩුවල හරිද ඇඟිලි තුඩු නැත්තම් මෙහෙම නෙමෙයි හරි මේ වැඩක් නැහැ අනිවාර්යෙන්ම ඇඟිලි තුඩු වලින් එතකොට මේ ඉස්සරහ කකුල අපි ගහලා මෙන්න මේ විදියට තියන්න නැහැ කකුල ඒ විදියට තියන්න එහෙනම් අපි මෙන්න මෙවැනි ආකාරයට තමයි තියන්නේ ඇයි ඒ අපි දැන් පන්දුවට පහර දෙන්න කලින් අපේ මුළු ශක්තියම තිබුණේ මෙන්න මේ පස්සේ කකුලේ හරිද අපි පන්දුවට පහර දෙනකොට ඒ ඔක්කොම ශක්තිය අපි මේ ඉස්සරහා කකුලට දෙන්න ඕන හරිද එතකොට තමයි අපි ගහන පහර ගොඩක් ස්පීඩ් යන්නේ බෝලේ හරිද ඔක්කොම ශක්තිය ඉස්සරහා කකුලට දෙන්න ඕන හරි ඔන්න මම ඔයාලට අයිමත් පෙන්නන්න ගහන්න කලින් ඔක්කොම ශක්තිය පස්සේ කකුලට අපි බැට් එක පන්දුවට පහර දෙනකොට ඒ ඔක්කොම ශක්තිය ඉස්සරහා කකුලට දෙන්න ඕන හරිද අපේ ටයිමින් ටෙක්නික් වගේම අපේ ශක්තිය අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕන එහෙනම් මේ ඔක්කොම ශක්තිය ඉස්සරහා කකුලට දෙන්න ඒ ඉස්සරහා කකුලට දෙනකොට ඔයාලා මේ කකුල මේ වගේ ඕපන් කරන්න එපා එතකොට මොකද වෙන්නේ ශක්තිය නිකම්ම පිට වෙනවා පිට වෙන්න දෙන්න එපා ශක්තිය තියාගන්න එහෙනම් මේ කකුල තියලා ඔගොල්ලෝ ක්ලෝස් කරන්න හරිද මෙතන ක්ලෝස් වෙන්න ඕන මේ වගේ ඕපන් කරන්න එපා ශක්තිය යනවා වැඩක් නැහැ නේ එහෙනම් ගහනකොට අනිවාර්යෙන් මෙවැනි ආකාරයකට ක්ලෝස් කරන්න මේ වගේ නම් හොඳ නැහැ හරිද මේ ශක්තිය ගිහිලි ඉවරයි ඔයාලගේ කොච්චර ටයිමින් තිබ්බත් වැඩක් නැහැ ටෙක්නික් තිබ්බත් වැඩක් නැහැ මෙන්න මේ වගේ නා කකුල හරිද එහෙනම් වැඩක් නැහැ ඕකේ මෙන්න මෙහෙමනම් ගොඩක් හොඳයි කකුල ක්ලෝස් ඕකේ ඔක්කොම ශක්තිය පස්සේ තියෙච්ච ශක්තිය ඔක්කොම ශක්තිය අපි ඉස්සරහා කකුලට දීලා එතකොට තමයි අපේ ටෙක්නික් එකත් එක්ක අපේ ටයිමින් එකත් එක්ක ගහන පහර බෝලේ ඉතාමත් වේගින් යනවා හරිද ඔයාලත් හැමදාම ඒ විදියට සිං 50ක් කරලා පුරුදු වෙයි හරිද එතකොට ඔයාලත් දන්නේම නැතුව තමන්ගේ පන්දුවට පහර දීමේ ටයිමින් ටෙක්නික් මේ තියෙන ශක්තිය ඔක්කොම ඔයාලට අල්ලගන්න පුළුවන් හරි එතකොට ඔයාලා බැට් කරද්දි හැමතිස්සෙම කල්පනා කරන්න මේ හෝම් බේස් එක මැදින් එන පන්දුවට පහර දෙනකොට සෙකන්ඩ් බේස් කෙලින් ගහන්න හරිද ඒ එන පන්දුව කපන්න යන්න එපා හරි හැමතිස්සෙම බලන්න මේ බේස් එක මැදින් නම් එන්නේ ඔයාලා සෙකන්ඩ් බේස් පැත්තට සින් කරා හරිද සෙකන්ඩ් බේස් පැත්තට ඕකේ ඔයාලගේ මේ ඇඟ පැත්තෙන් නම් එන්නේ අන්න ඒක ඔයාලා කට් කරාට කමක් නැහැ ඕකේ එක්ක සෝස් ස්ටොප් පැත්තට එක්ක තර්ඩ් බේස් පැත්තට හරි එතකොට ඔයාලගේ මේ බේස් එක පොඩ්ඩක් එළියෙන් නම් එන්නේ අන්න එළියෙන් එනේවත් ඕගොල්ලෝ මේ පැත්තට ගහන්න යන්න එපා වැඩක් නැහැ ටයිමින් නැහැ හරිද ඒ වගේමට අපි මොකද්ද කරන්න ඕනේ අපි ෆස්ට් බේස් සෙකන්ඩ් බේස් අතරින් ගහන්න ට්‍රයි කරා හරිද එතකොට ඒ වගේ එකක් එනකොට අපි ෆුල් බැට්සින් කරන්නේ ඕකේ බෝලේ බෝලේට වදිනකොටම නවත්තන්න එහෙමනම් ගොඩක් හොඳයි හරිද ඔයාලා ප්‍රැක්ටිස් කරද්දී ඒ වගේ හොඳට ප්‍රැක්ටිස් කරන්න
ඒ අවුට්සයිඩ් දෙන එකට ගෙනල්ලා තියන්න බෝලේ යනවා හයියෙන් හරිද හයියෙන් ගෙනල්ලා තියන්න ඕකේ ෆුල් බැට්සින් කරන්න නැතුව හයියෙන් ගෙනල්ලා තියන්න ඕකේ ඒ බෝල් බේස් එකේ මේ කොණෙන් එනේවා හරිද මං කිව්ව බේස් එක මැදින් එනේවා හැමතිස්සෙම සෙකන්ඩ් බේස් පැත්තෙන් ගහන්න බේස් එක මේ පැත්තට බර එනේවා හෝ සෝස් ස්ටොප්ටත් थर्ड बेसमें पेट गहन इलाट बेस मे को हम तीसम फस्ट बेस सैकंड बेस अतर गैपेट ट्रई करा अरे एक गोलो हम तीसम फुल सिंग करा पा गेनला तीया अरे फास्ट गेनला तीया बोले आना हाई अरे अनी वो गोलो फुल सिंग करा अरे ओके मेवागे सिंग करा दी මේ අත ඇතරුණාට කමන්නේ ඕකේ ඒ මොකද අපේ අත ඇතරෙන්නේ අපි පන්දුවට පහර දුන්නට පස්සේ එහෙනම් මේ අත ලූස් වුණාට කමක් නැහැ ඕකේද එහෙනම් ඔයාලා හැමදාම මේ වගේ සිංග 50ක් 60ක් දවසට කරන්න හරිද එතකොට ඔයගොල්ලෝ දන්නේම නැතුව ඔයගොල්ලෝගේ බැට්සින් හොඳ වෙනවා එතකොට ඔගලන්ට හොඳ පහරවල් ගහන්න පුළුවන්. හරිද? එහෙනම් අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හරිද? එතකන් ඕගොල්ලෝ මම මේ කියා දුන්නු ඒවා හොඳට මතක තියාගන්න. ඕගොල්ලන්ට බලන්න ඕන නම් පස්සට අරන් අයිමත් බලන්න. එකපාරක් දෙපාරක් තුන්පාරක්ද බලලා ඕගොල්ලෝ හරියට ඉගෙන ගන්න. හරිද? හරි ටෙක්නික් ගන්න. ටයිමින්, බැලන්ස්, ටෙක්නික් ඔක්කොම දෙන්න එතකොට ඔගොල්ලෝ ගහන පහර වේගෙන් යනවා හරිද එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු හැම දිනාටම ජය වේවා